මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ එළු මස් කරියක් හරියාකාරව රසවත්ව හදාගන්නේ කොහොමද කියලා. එළු මස් හදන විදි තියෙනවනේ ගොඩක් ක්‍රම තියෙනවා. ලංකාවේ පළාතෙන් පළාත වෙනස්. ලෝකේ ගත්තොත් විවිධ ක්‍රමවලට හදන්නේ. නමුත් මේක මගේ පළාතට ආවේනික විදිහට මම පුංචි කාලේ ඉඳලා දන්න විදිය ගැන තමයි ඔයාලට අද කියලා දෙන්න යන්නේ. මේක තමයි සාමාන්‍ය ගම්වල හදපු ක්‍රමය. දැන් මේ එළු මස් වල විශේෂයක් තියෙන්නේ එක තමයි ලංකාවේ බොහොම ගණන් වැඩිනේ. ඉතින් ගණන් වැඩි වෙලා හරි ගත්තට බොහෝ දෙනෙකුට මේක අර එළු මස් වල රස පොඩ්ඩක් ඒකේ සුවඳ පොඩ්ඩක් වෙනස් විදියට එනකොට සමහර අය කණ්ඩායම් කැමති වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒ විදිය නැතුව බොහොම රසවත්ව සුවඳට කන්න පුළුවන් විදියට හදාගන්නේ කොහොමද කියලා මම ඔයාලට පෙන්වන්න. අනික එළු මස් මේ ටිකක් හයියත් වැඩි. එතකොට කොහොමද මේ ටිකක් මොලොක් වෙන්න හදාගන්නේ කියලා ඒ ක්‍රමය මම දැන් කියලා දෙන්නම්. ඉතින් ඔයාලට ඉස්සෙල්ලාම මොනවද අවශ්‍ය ද්‍රව්‍ය කියලා මම කියන්න. ඒක බලන්න ඊට පස්සේ මම කියා දෙන්න කොහොමද හදාගන්න විදිය. ඔයාලා බලාගන්න. ඔයාලත් ඒ විදියටම හදන්න. මම අපේ මේ එළු මස් කරියකට එළු මස් වලින් ගත්ත කිලෝ 1.5ක්. මොකද ටිකක් වැඩිපුර ගත්තා මේ කටු තියෙන හින්දා මේ ටිකක් බර වැඩිනේ අනිත් මස් වලට වැඩිය. ඉතින් මම කිලෝ 1.5ක් ගත්තා. ඔයාලා එච්චර ප්‍රමාණයක් ගන්න අවශ්‍ය නැහැ. ඔයාලා ගෙදර ඉන්න ප්‍රමාණයට ඔයාලා බලලා ගන්න. මම බීලුණු මේ විදියට මේ තියෙන්නේ මම ගත්ත ගෙඩිය. ඒකෙන් භාගයක් කපලා තියෙනවා. මේ ගත්ත භාගයේ ඉතුරු භාගෙ මෙතන තියෙන මේ භාගයක් මම දැන් කරියකට දා ගන්නවා. සුදුලුණු ටිකක් වැඩිපුර ගන්නවා. බිග් 4ක් අරගත්තා. සුදුලුණු තලලා ගන්න මේ විදියට. කපන්නේ නැතුව තලලා ගන්න. ඒකේ රසයේ විශේෂ වෙනසක් තියෙනවා. තලන එකේයි කපන එකේ දෙකේ වෙනසක් තියෙනවා. මේ විදිහට තලලා ගන්න. මේ විදිහට පොත්තත් එක්කම තමයි තලලා ගත්තේ. කරපිංචකොළ මේ වගේ කිනිති තුනක් විතර ප්‍රමාණයක් මම සූර්ලා ගත්තා. කුරුඳු පොතු කැබැල්ලක් ගත්තා. මේක ලංකාවේ කුරුඳු පොතු එක. පුළුවන් තරම් ලංකාවේ එකම ගන්න බලන්න. ලංකාවේ එකේ විශේෂය තමයි මේ විදිහේ මේ එකක් ගත්තාම මේකේ පොතු 4-5ක් එකට තියලා තමයි ඔතලා තියෙන්නේ. ඒක බලන්න පුළුවන් ඔයාලට මෙතනින්. ඔහොම ගත්තාම මේ ඇතුලේ පේනවා. ඇතුලේ තියෙන්නේ පොතු එකට තියලා ඔතපු ගතියක් තමයි තියෙන්නේ. අනිත් කුරුඳු වල ඉන්දියාවෙන් එහෙම ගේන ඒ වගේ එක පොත්තක් තමයි මේ විදිහට තියෙන්නේ. එනසාල්ලාට මංගාව තිබ්බේවාද පොඩ්ඩක් මේ පුංචි ඒවා තමයි. ඒ නිසා මම ඇට කීපයක් ගත්තා. එළු මස් කරියකට මත තියාගන්න එනසාල් ටිකක් වැඩිපුර දාන්න ඕනේ. එතකොට තමයි අර අමුතු සුවඳක් එනවනේ මේකේ එළු මස් වල. ඒක නැති වෙලා හොඳ කන්න පුළුවන් විදිහට රසට හදාගන්න පුළුවන් එනසාල් ටිකක් වැඩියෙන් දැම්මම. රම්පකොලත් මම මේ විදිහට සාමාන්‍ය කැබලි 3ක් අරගත්තා. කරමුණටි ටිකක් පුංචි එක නිසා අත 6-7ක් අරගත්තා. ඔයාලේ ප්‍රමාණය අනුව අරගන්න. ගොඩාක්ම දාන්නත් එපා කරමුණටි. ලොකු ඒවා නම් සාමාන්‍ය 3ක් වගේ ඇති. මිරිස් කුඩු මම මේ මිරිස් කුඩු එක ගත්තේ කාශ්මීරි චිලි එක තමයි ගත්තේ. ඔයාලා ලංකාවේ තියෙනවා නම් කාශ්මීරි චිලි එක ගන්න. මම මේකේ මේසැඳි 3ක් අරගත්තා. මොකද දැන් මේ මං කිලෝ 1.5ක් වගේ ප්‍රමාණයකට ටිකක් වැඩි මිරිස් දාන්න ඕනේ. සාමාන්‍ය කිලෝ 1කට නම් මේසැඳි පුරෝපු මේසැඳි 2ක් වගේ තමයි දාන්න ඕනේ. මෙතන කිලෝ 1කට මම මේසැඳි 3ක් ගත්තා. මේකේ සැර ටිකක් අඩුයි, පාට වැඩි. කාශ්මීරි චිලි හොයාගන්න නැත්තම් ලංකාවේ සාමාන්‍ය අපි ගෙදර පාවිච්චි කරන කුඩු එක ගත්තර කමක් නැහැ. බැදපු 3-5 කුඩු එක, මස්කරි කුඩු එක, ඒකත් මම මේසැඳි 3ක් ගත්තා. සමාන ප්‍රමාණ වලින් ගන්න මිරිස් කුඩුයි බැදපු 3-5 කුඩුයි එක සමානව ගන්න එළු මස් හදා ගන්නකොට. මේ බැදපු 3-5 කුඩු එක මස්කරි කුඩු එක හදා ගන්න කොහොමද කියලා මගේ YouTube channel එකේ තියෙනවා. ඔයාලට බලලා ඉගෙන ගන්න පුළුවන්. ගම්මිරිස් කුඩු මේසැඳක් අරගත්තා. 3-5 කුඩු බැදපු නැති එක. ඒක මම ගත්තා මේසැඳක්. කහ කුඩුත් ඒ හැඳක් අරගත්තා. මොකද කහ කුඩු දාන්න අපි මස් වෙනකොට කහ කුඩු කලවම් කරනවා. එතකොට මස් වල යම් විසක් ඒ වගේ තියෙනවා නම් ඒක කහ කුඩු වලින් මැකෙනවා. ඊට අමතරව හදන මස් කරියකට හොඳ රසක් එකතු වෙනවා. මෙතනදී පොල් තෙල් අපි කැන්ඩාවෙන ඉන්නේ. එතකොට හැම වෙලාවෙම පොල් තෙල් ටිකක් මෙහෙ මිදිලා තමයි තියෙන්නේ. මේ විදිහට මම ඒකෙත් ගත්තා මේසැඳි 3ක්. සාමාන්‍ය මස් කරියකක් හදා ගන්නකොට ගොරකා එහෙම නැත්නම් සියඹලා ඒ වගේ විරාකිරි වගේ ඒ වගේ ඇඹුල් දෙයක් ගන්න ඕනේ. දැන් මම ගන්න විනාකිරි තමයි ගන්න එළු මස් කරියකට. හේතුව එතකොට අපිට මේ එළු මස් එක හොඳ සොෆ්ට් එකට හදා ගන්න පුළුවන්. ඒ නිසා මම මෙතන ගත්තා මේසැඳි 2ක් අරගත්තා විනාකිරි. වතුරත් අවශ්‍ය ප්‍රමාණය ගන්න. ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණය. දැන් අපි ඉස්සෙල්ලාම මේ මස් ටික යේද ගන්න ඕනේ. මස් ටික යේද ගන්නකොට දැන් අපි මස් ටික හොඳට හොදලා මම වතුර තෙතමාත් වෙන්න තියලා තමයි මේ භාජනයට දාගත්තේ. එතකොට මේකේ වතුර ගතියක් නැහැ ලොකුවට. දැන් මෙතන මම ගත්ත මේ 3-5 කුඩු ටික මේ ටික සියල්ලම තියෙනවනේ. ඒ ටිකේ බැදපු මස් කරි කුඩු එක අරෙන්න මම අනිත් ටික දාලා ඔයාලට පෙන්වනවා. ඒ ටික දාලා මස් එක හොඳට යේද ගන්න ඕනේ වතුර ගතිය ගොඩක් නැතුව.
මම පෙන්වන්නම් කරන විදිය. මේ විදිහට මම ඉස්සෙල්ලාම මිරිස් කුඩු ටික දානවා. මිරිස් කුඩු ටිකක් වැඩිපුර දාන්න ඕනේ අපි මේ එළු මස් එකට අනිවාර්යෙන්. දැන් මේක කාශ්මීරි චිලි නිසා ඇත්තටම සැර ටිකක් අඩුයි. ඊට පස්සේ අපි ගම්මිරිස් කුඩු ටිකක් කලවම් කරගන්න. පැතපු නැති 3-5 කුඩු ටික, කහ කුඩු ටික, ලුණු අවශ්‍ය ප්‍රමාණය දාගන්න. ඊට පස්සේ මේ සියල්ලම දාලා විනාකිරි ටික දාන්න එපා දැම්මම. දැන් මේ මස් වල තියෙන ලාවට තියෙන සීතලෙන් හොඳට මේක අනාගන්න එකට කලවම් වෙන්න. මස් ටික දාපු මේ මිරිස් කුඩු කහ කුඩු ඔක්කොමත් එක්ක හොඳට මේ විදිහට කලවම් කරගන්න. මේක දැන් කලවම් වෙද්දි ඔයාලා පේනවා මේක ටිකක් ඩ්‍රයි ගතිය තියෙන්නේ. වතුර ගොඩක් නැහැ, වතුර ගතියක් නැහැ. මස් වල තියෙන ඒ තෙත ගතිය තමයි ඇනෙන්නේ. මේ විදිහට හොඳට අනාගන්න. දැන් විනාකිරි ටික කලවම් කරගන්න. විනාකිරි දාද්දි මෙහෙම හැමතැනම විසි වෙන විදිහට දාන්නකො. දාලා හැම කෑල්ලකම විනාකිරි ටික වදින විදිහට හොඳට දැන් අනාගන්න. දැන් මේ විනාකිරි දාලා ඒ අපි දාපු දේවලුත් දාලා මෙහෙම කලවම් වෙනකොට හරි සුවඳක් එනවා. අනිත් පැත්තෙන් මම තලාගත්ත තියෙනවනේ සුදු ලුණු ටික, ලුණු ටික. එතකොට අනිත් පැත්තට තියෙනවා මේ රම්පකොළ. ඒ ඔක්කොම සුවඳත් එක්ක එද්දි හරි සුවඳයි. හොඳට අනාගන්න හැම කෑල්ලෙම මිරිස් 3-5 කුඩු ටික ඔක්කොම කලවම් වෙන විදිහට. ගන්න මත තියාගන්න බැදපු මස් කරි කුඩු එක දාන්නේ නැහැ මේ වෙලාවේ. දැන් හොඳට ඇනුණා. දැන් අපි තෙල් භාජනයේ ලිපේ තියලා අනිත් අඩුම කුඩුම ටික අපි බැදගමු. දැන් මම මේ විදිහට මැටි වලඳන් ලිපේ තිබ්බා. ලිපේ තියලා දැන් පොල් තෙල් ටික එකතු කරගන්නවා. දැන් ලිප ඔන් කරලා තෙල් ටික රත් කරගන්න ඕනේ කලින්ම. දැන් තෙල් ටික රත් වෙනවා. මේ වලඳේ පිටපැත්තෙන් පොඩි දුමක් යනවා පේන්නේ. සාමාන්‍ය මේ මැටි වලන් විදුලි ලිපේ තිබ්බහම මේ අර ඒ වගේ දුමක් එනවා මැටි වලට. ඒවට බය වෙන්න එපා. ඊට පස්සේ දැන් ඉස්සෙල්ලාම අපි කරපිංච ටික දාගන්නවා. ඊට පස්සේ සුදු ලුණු ටිකක් දාගන්නවා. අපි ගත්ත ඔක්කොම කරඹු නැටි ටික, කුරුඳු පොතු ටික, එන සල් ටික මේ ටික ඔක්කොම දාගන්න ඕනේ. ඊළඟට අපි ගත්ත රම්පකොලක් දාගත්තා. ඊළඟ මේ ටික පොඩ්ඩක් තෙලේ බදින්න ඕනේ. දැන් කෙලේ බැදෙද්දී අපි ගත්ත ලුණු ටික දාගන්න. මේ විදිහට ලුණු ගෙඩියෙන් භාගයක් දැම්මා. හරිද? සුවඳයි මේ ටික ඔක්කොම එකට බැදෙද්දි. දැන් මේ විදිහට ලුණු ටිකයි සුදු ලුණු ඒ ටික ඔක්කොම සාමාන්‍ය විදිහට බැදිච්චාම අපි මස් ටික මේ මිශ්‍රණයට දාගන්න ඕනේ. දැන් වතුර මොකුත් මිශ්‍ර කරන්නේ නැහැ. මේ විදිහට මේ මස් වල තියෙන වතුර ගතියෙන්ම පොඩ්ඩක් තැම්බෙන්න අනා ගන්න ඕනේ. මැටි වලන් වල උයන කට්ටිය බොහොම පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ එළු මස් වල කටු තියෙනකොට ඒ කටු උස්සලා හයියෙන් දානකොට වලඳ බින්දෙන්න පුළුවන්. ඒ හින්දා බොහොම පරිස්සමින් කලවම් කරගන්න. හැම වෙලාවෙම ටිකක් ඉඩ තියෙන භාජනයක් ගන්න මේ විදිහට කලවම් කරගන්න පුළුවන් විදිහට බොහොම පරිස්සමින් නිමාඩුව මේ විදිහට හොඳට කලවම් කරගෙන නිමාඩුව බැදගන්න. දැන් මේ විදිහට විනාඩි 10ක් 15ක් මද ගින්නේ අපි තෙලෙන් බැදෙන්න දානවා. ඔයාලා දැක්කයි කිසිම වතුරක් මන් දැම්මේ නැහැ. දැන් මේ වතුර ගතිය ටිකක් දැන් උනලා මේකේ දැන් මේ මස් වල තියෙන වතුර ගතිය එනවනේ. දැන් මේ විනාඩි 10ක් 15ක් විතර අපි නිමාඩුව උයාගත්තට පස්සේ මේක කරමුඩියෙන් වහන්න. වහලා නිමාඩුව මදගින්නේ පොඩ්ඩක් තැම්බෙන්න තියන්න ඕනේ. තෙලෙන්න වතුර ටිකක්වත් මත තියාගන්න දාන්න එපා. රොස් නොවෙන්න අඩු ගින්දරේ තියලා හොඳට පියනකින් වහගන්න. මෙහෙම වහලා තව විනාඩි 5ක් විතර මද ගින්නේ තැම්බෙන්න තියලා ඇරලා ආයේ කලවම් කරගන්න ඕනේ. හොඳට මත තියන්න මේ එළු මස් වැඩි බොහොම නිවාඩුව වෙලාව අරගෙන තමයි උයන්න ඕනේ. දැන් මම මේ විදිහට විනාඩි 5ක් වහලා ඉවුවා.
දැන් අපි අරලා බලමු. ආ දැන් මේ විදිය තමයි තියෙන්නේ. දැන් මස් කෑලි වල තිබ්බ වතුර ගතිය පිටට ඇවිල්ලා දැන් තෙලුත් එක්ක මස් එක තැඹිලා ඉවර නෑ. ඇත්තටම දැන් ඒ හොඳ තෙලෙන් බැඳිලා වගේ තියෙනවා. දැන් අපි ගත්ත අපේ බැදපු තුන පහ කුඩු ටික කලවම් කරගන්න ඕනේ. දැන් පාට ටිකක් කළු පාට දෙනවනේ. ඒ විදිහ තමයි එළු මස් එක එන්න ඕනේ. දැන් මම ගත්ත බැදපු තුන පහ කුඩු එකෙන් මම දැම්මේ භාගයයි ඉතුරු භාගෙත් මේ විදිහට ඊට පස්සේ දාලා අනාගන්න. දැන් අපි මේ ඉස්සෙල්ලා මස් දාපු භාජනය මම හොදලා ගන්න එකේ තුන පහ තියෙනවනේ. ඒකෙන් දැන් අවශ්‍ය ප්‍රමාණයට වතුර ටික එකතු කර ගන්න ඕනේ. දැන් මේ කෑලි වල උඩට එන ප්‍රමාණයට වාගේ වතුර ටිකක් එකතු කර ගන්න ඕනේ. තැම්බෙන්න ඕනනේ ටික. නිවාඩුව තැම්බෙන්න ඕන නිසා මේ කෑලි මට්ටමට එන්නම වතුර දාගන්න ඕනේ. දැන් තමයි තම්බන්න පටන් ගන්න අපේ අපේ කරි එක. මේ විදිහට තියලා දැන් ගින්දර පොඩ්ඩක් වැඩි කරන්න. ලුණු මේ වෙලාවේ ලුණු බලන්න, ලුණු මදය ලුණු දාගන්න. මම ලුණු පොඩ්ඩක් එකතු කර ගන්නවා තමයි, මොකද ඉස්සෙල්ලා දාපු වන් ටිකක් මදි වතුර එකතු වෙනකොට. දැන් මේ කරි එක වහලා තම්බ ගන්න තව විනාඩි 20ක් 25ක්. දැන් මම විනාඩි 30ක් මේ විදිහට වහලා තැඹුවා සාමාන්‍ය ගින්දරේ. දැන් අපි අරලා බලමු. දැන් වතුර ගතිය යට බැහැලා තියනවා. දැන් මේ විදිහට මේ හොඳට දැන් දාපු තුන පහ ඒවා කෑලි වලට අල්ලලා තියෙන්නේ. දැන් මේ කෑලි තැඹුණාද කියලා හිතන පදම තමයි දැන් මේ කට්ටක් තියෙන කෑල්ලක් ගත්තාම කටු මේ මස් වලින් වෙන් වෙලා පේනවා. ඒ වෙලාවේ තමයි එතකොට තැඹිලා. ඊට පස්සේ අපි ආයේ වහලා මදගින්දරේ සාමාන්‍ය විනාඩි 10ක් 15ක් මදගින්දරේ තියන්න. එතකොට කෑලි සොෆ්ට් වෙනවා. හොඳට හයිය ගතියක් හිටින්නේ නැහැ. හොඳට තුන පහ ලුණු ටික හොඳට අල්ල ගන්නවා. දැන් අපි මම ගින්දර අඩු කරනවා මද ගින්දරට කියලා තව විනාඩි 10ක් මේක වහලා තියෙනවා. දැන් මම මද ගින්නේ විනාඩි 10ක් තිබ්බා. දැන් අපි යටලා බලමු. දැන් හරි පදමට ඇවිල්ලා තියෙනවා. මේකේ දැන් හොද්ද කෑලි වලින් පල්ලහැට වැටිලා ගන්නට හිඳිලා කෑලි වලට හොඳට උරාගෙන තියෙනවා. දැන් මේ විදිහට බලපුවා මේ. හොඳට කරි එක උපුවට තියනවා දැන්. ඒ කියන්නේ හොඳ පදම මේ විදියට. දැන් ඉතින් අපි හොඳ දීසි එකට දාලා කෑ මේසෙට යවන්නයි තියෙන්නේ. ඉතින් මම දැන් ඔන්න එළු මස් කරිය හදලා ඉවරයි. මේ විදිහට තමයි එළු මස් හදන්න ඕනේ. එළු මස් එක මේක වතුර ගොඩාක් ජූස් එක ගොඩාක් හිටින්න හදන්නේ නැහැ. මේ වගේ පොඩ්ඩක් හිඳෙන්න හදන්න ඕනේ. දැන් ඔය මම හදපු විදිහටම හැදුවොත් ඔයාලා මේ මම කියපු විනාඩි ගණන් වලට ඒ විදිහට තම්බගෙන ගින්දර අඩු කරලා ඒ විදිහට කරොත් හොඳ සොෆ්ට් එකකට ගන්න පුළුවන්. මොකද එළු මස් ටිකක් හයිය වැඩිනේ. ඉතින් මේ එළු මස් කියන්නේ ගොඩක් ಗುಣ කෑමක්. ඔය අඳු මෙහෙම තියන අයට, සෙම තියන අයට බොහොම හොඳ කෑමක් මේක. එළු මස් කපුවහම ඒ අදුම ගතිය සෙම ගතිය අඩු වෙනවා. සෙමට හොඳයි. ඒත් වගේම දැන් එළු මස් කියන්නේ හොඳ ගුණම කෑම. දැන් ඉස්සර පැරණි ක්‍රමයට ඔය මේ අපි මොනවා හරි ගුණයක් කියනකොට මැනුම් ඒකකේ විදිහට ගන්න එළු මස්. එළු මස් කිලෝ එකක ගුණ තියෙනවා මෙච්චර ප්‍රමාණයක්. ඒ විදිහේ කියන්නේ මොකක් හරි කියනකොට ඒ කියන්නේ හොඳ ගුණම මස් අතරින් මම දන්න විදිහට ගුණම මස් වර්ගය තමයි. ඉතින් ඔයාලා මේ විදිහට හදන්න හදලා බලන්න කාලා බලන්න කොහොමද රස කියලා.
මටත් කියලා එවන්න, ගුණදොස් කියලා එවන්න, මං කැමති ඒවා බලන්න. ඉතින් මේ වගේ වීඩියෝ තව මං ඔයාලට ඉදිරියේදී කියනවා. මගේ YouTube channel එක බලන්න, subscribe කරා ඇතයි subscribe කරන්න, ඔයාලා comment කරන්න, මම හැම එකම බලනවා. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. ආයිබෝවන්.